හතරකට දැන් මම අපහු පටන් ගන්නවා. දැන් සරලම උදාහරණයක් මම කිව්වා තින් අපේ ගෙදර මාසිකව යන විය හියදම් කලමනාකරණය සහ මාසිකව අපි කොච්චර උපයනවද කියන එක අතිශය වැදගත් වෙනවා. මොකද අපි ලක්ෂයක් හම්බ කරලා ලක්ෂ දෙකක් වියදම් කරන්න ගියොත් එහෙම ඒක ලොකු ගැටුවක් වෙනවා. ගෙදෙට්ට අවසන් දවස් කිහිපය කන්න බොන්න නැතුව හාමුදුරුවෝ තමයි ඉන්න වෙන්නේ. ඉතින් මෙන්න මේ දේ රාජ්‍ය සේවයටත් අපි ඇප්ලයි කළ යුතුයි. අපි ආදායම ගන්නවා නම් ඒ ආදායමට සරිලන විදිහට වියදමක් පවත්වාගෙන යෑම තමයි මේ රටේ යාන්ත්‍රණය සිද්ධ වෙන්න ඕනේ. ඒ සමතුලිතතාවයේ බිඳ වැටිච්ච ගමන්ම මේ රට සංවර්ධනය පහත වැටෙනවා, රට කඩන් වැටෙනවා, ආර්ථිකමය වශයෙන් කඩන් වැටෙනවා. ඊට පස්සේ එක එක තැන් වලින් ණය ගන්න වෙනවා. දැන් තියෙන්නේ ණය නොගෙවෙන ක්‍රමවේදයක්නේ. ඉතින් රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙන්න හේතුව තමයි මේ රජයේ වියදම අධිකයි. දැන් ආණ්ඩුව කියලා එකක් තියෙනවා, රජය කියලා එකක් තියෙනවා. ආණ්ඩුව විසින් තමයි රජය පාලනය කරන්නේ. ආණ්ඩුව තමයි මේ 225 කියන පුද්ගලයෝ. එතකොට රජයේ ඉන්නවා 116ක පමණ ක්‍රූ එකක් රජය. එතකොට මේ ඔක්කොටම ඒ මේගොල්ලෝ රාජ්‍ය ආයතන 527ක් පමණ තියෙනවා. එතකොට මේ රාජ්‍ය ආයතන 527න් පෞද්ගලික කාර්තුවේ ආදායම් ලැබපු ආයතන 10ක්වත් නැහැ. අපිට තියෙන ගැටලුව තමයි මේවා නියාමනය කරන්න ආයතන. හැබැයි රාජ්‍ය ආයතන පවත්වාගෙන යන්නේ ලාභ ලැබීම ප්‍රමුඛ අරමුණ කරගෙන නෙමෙයි. ඒකත් අපි මතක තබා ගන්න. නෑ, රාජ්‍ය ආයතන ලාභ ලැබීම අරමුණ කරගෙන කෙලේ නැති වුණත් කොහොමද නැත්තම් මේක නඩත්තු කරන්නේ? දැන් මම අහන්නේ මේ රට පුරාම මුහුදු තියෙද්දී මාළු අල්ලන එකත් රාජ්‍ය ආයතනයක් මගින් කරන්නේ. එතකොට මාළු අල්ලන එක රාජ්‍ය ආයතනයේ වශයෙන් පවත්වා ගැනීම අත්‍යවශ්‍යද නැත්නම් ඒක පුද්ගලික අංශය මගින් ලාභ ලබන ආකාරයට පවරා දීමට නොහැකිද කියන එක තමයි මම අහන්නේ. ඒක නියාමනය වෙන්න ඕනේ ආයතනයක් තියෙනවා. මුදල් අමාත්‍යාංශය තියෙනවා, රාජ්‍ය අමාත්‍යවරු ඉන්නවා, දේශපාලන බලාධිකාරියක් තියෙනවා. ඇයි මේගොල්ලන්ට ඒක පේන්නෙම නැත්තේ? මේගොල්ලන්ට පේන එකම දේ තමයි මහජනතාවට බදු පැටවීම, මහ බැංකුවේ ක්‍රියාකලාපය. දැන් මහ බැංකුවත් විශේෂයෙන් මේ ආර්ථික අගාධයට මේ රාජ්‍ය සේවයේ නිසි කල්පනාකරණයක් නොමැති වීම සඳහා වක් කියන්න ඕනේ. ඒ ආයතනවල කල්්‍යවාදයක් තමයි හදාගෙන තියෙන්නේ. විදුල බල මණ්ඩලයේ වේවා, මහ බැංකුව වේවා, කස්ටම් එක වේවා, තම තමන්ට රිසි ආකාරයට, විශේෂයෙන් මහ බැංකුවේ බැලුවොත් ඒගොල්ලෝ තමන්ට කැමති ආකාරයට පරිවැඩි කර ගන්නවා. ඒක ස්වාධීන ආයතනයක් කියලා කියනවා. හැබැයි කවුරුත් මේක නියාමනය කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ. දැන් මුදල් අමාත්‍යාංශයෙන් තමයි රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් වෙන්නේ. හැබැයි මේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරිපත් වෙනකොට නිවැරදි ක්‍රමවේදයකට ඉදිරිපත් කරනවද කියන එක තමයි අපිට තියෙන ගැටලුව. දැන් අපි හිතමුකෝ මම අර ගෙදර වියදම අපි ඇප්ලයි කරොතින් කෑමට අපි මෙච්චරයි වියදම් කරන්නේ. ඒතකොට ගමන් බිමන් යන්න මෙච්චරයි. කොයිම වෙලාවකවත් තියෙනවද ඒ විදිහට මේ රාජ්‍ය සේවයේ කළමනාකරණය? පහුගිය දවස්වල මම හොඳට දන්නවා, විශේෂයෙන්ම පහුගිය ආණ්ඩුව යටතේ පාලම් පාරවල් හදන්න මුදල් ටිකක් පාස් වෙලා තියෙන මුදල් අපි ගාව තියෙනවා නම්, ආණ්ඩුවේ මුදල් තියෙනවා නම් ඒ සම්පූර්ණ මුදලම වියදම් කරනවා පාරවල් හදන්න. එතකොට සෞඛ්‍ය ශේෂ්ත්‍රය වෙනුවෙන් වියදම් කරන්න මුදලක් නැති වෙනවා. පළාත් සභාව වේවා, පාර්ලිමේන්තුව වේවා, නගර සභාව වේවා, රාජ්‍ය ප්‍රතිපත්තියක් නැහැ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන්. ඒක තමයි ප්‍රධානතම හේතුව මේ රාජ්‍ය සේවය අකාර්යක්ෂම වෙන්න. අනිත් එක තමයි බිලියන 2000ක් පමණ තියෙන රාජ්‍ය ආදායමෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුපට ගිය අවුරුද්ද වියදම් කළා තියෙනවා බිලියන 900කට ආසන්න ප්‍රමාණයක්. ඒක සම්පූර්ණ GDP එකෙන් බැලුවොත් 25% වගේ අගයක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ තියාගෙන මේ රටක් කරගෙන යන්න බෑ. ඒකට මූලික හේතුව බලන්න ඕනේ මේ රට පාලනය කරන ක්‍රමවේද හදන, ප්‍රසම්පාදන කටයුතු හදන කණ්ඩායම බලන්න ඕනේ මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම වෙන්න හේතු මොකක්ද කියලා. ඉතින් ඒක මේ වෙනකම් මේ රටේ වෙලා නැහැ. මේ වටේ පටන් ගන්න. අර යෝජනාවක් ඉදිරිපත් වුණා. රාජ්‍ය සේවය 116යි. මේක කප්පාදු කරන්න ඕනේ කියලා. මොකක්ද ඔබේ? මම මෙහෙමයි. එතම කතාව ඒක අපිට සරලව කියන්න පුළුවන් මේ කප්පාදු කළ යුතුයි කියලා. හැබැයි ඒ තුල ජීවත් වෙන දැන් මිනිස්සු ඒ තුල තමන්ගේ ආර්ථිකය ගොඩනගාගෙන තමන්ගේ කුටුම්බේ රැකගන්න මිනිස්සු කොට්ටයි සැකින්නේ. අපිට බෑ ඔවුන්ගේ ජීවත් වීම අයිති උල්ලංඝනය කරන්න. එතකොට ඒක මම එකට එකඟ නැහැ. එහෙම ඔහුගේ රාජ්‍ය සේවය අයින් කරනවා නම් ඒකනේ රැකියා කප්පාදුවක් කරනවා. ඌට ජීවනෝපාය මාර්ගය හදලා දිය යුතුයි. හැබැයි මේ රාජ්‍ය සේවකයාගේ වැටුප ගෙවීම සඳහා රාජ්‍ය සේවයෙන් බැහැර එක්කෝ පුද්ගලිකාංශයේ රැකියාවක යෙදෙන කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්. ඔහු හෝ ඇය මහ කැපකිරීමක් කරනවා. ඔව්, ඒ කැපකිරීම කරනද ඒක සාමාන්‍ය කරන වෙලන තියෙන්නේ. ඒක මේ මේක ඇතුළේ මේ අලුතෙන් සේවකයෙක් එක්කතු වෙන්නේ වෙන රටකින් හෝ වෙනම කුලකෙකින් නෙමෙයි. ඒක මේ සමාජෙම කොටසක් නේ රැකියාව බවට පත් වෙන්නේ. ඒතකොට ඔහු ඒ තුල ජීවත් වෙනවා.
අපට ඒ සමාජෙන් හොතු බෝ වියුක්ත කරන්න බෑ. එතට එමනං එකනේ මොනම් හය තුන් සවි රැකයාව තුළ ඉන්නවා තොට හ අප අයිමත් පාටදර දන්න බෑනි එමන අපි හුට ආධමාරය උපාදන කර දෙන්නවන රජ සේවකයේ සේවේ සේවක අතිරීක්තියක් එන්නේ ඒනවට වඩා ඉන්න ඒ ඒ වැරද්ද දේශපාලකයක්ගේ පැහැදිලම දේශපාලකය වගකිව යුතුයි එම මහේෂ්මතර ඉන්න උත් පිළිගන්න දේශපාලනේ වැරදි ඒක තමයි ඒ කියන්නේ මේ වැරදි අපි තවදුරටත් ගෙවන්න ඕනේ නෑ නෑ මම කියන්නේ ඉන්න රාජ්‍ය සේවකයා වැරද්ද කියලා අපිට සලකන්න බෑ අපි ඔහුගේ මොනියම්ම සේවයක් දැන් අරන් තිනවා සර් ඔහු රාජ්‍ය සේවකයා ඔහු අපිට ඉවත් කළ යුතු නැහැ සර් කළ හැක්කක් නෑ එසක් කරන්න වෙන්නේ දැන් ඌ ඔහු ඉන්න නිසා ඔහු අපි පෝෂණය කරන්න ඕනේ එතනින් එහා කළ යුත්තේ දේශපාලකයන්ට රැකියාවලට මිනිසු යොමු කිරීමේ හැකියාව නැති කළ යුතුයි අංක අපි දන්නවන වරාය කොහොමද කියලා සීජර් එක කොහොමද කියලා දන්නවනේ සෞඛ්‍ය සේවෙත් ඔක්කොම තමයි මහ විශාල සේවක අතිරික්තයක් ඉන්නවා සීජර් එකේ මං දන්නේ හින්දා 14 15000 ඉන්න සේවකයෝ ඒකෙන් මං හිතන්නේ මේ කාංගේ කියලා වුන් පොදුවේ හඳුන්වන්නේ රේල් පාරේ වැඩ කරන්න එක සිල්පර කොටයක් ගලවන සේවකව 8 දෙනෙක් ඉදර ඉන්නවා උදේ 7 ඉඳලා දවල් 2ට ඔවුන්ගේ රැකියාව නිමා වෙන දවල් 2කින් පස්සේ එතනින් යා වුන්ට ඕටි ගොන්නේ සාමාන්‍ය විශාල මේ අතිකාල දීමුනා. මේ එතන තියෙන ඊළඟට ඊටත් වඩා භයානක කාරණාව තමයි අත්‍යවශ්‍ය වෘත්තීමය කාරණාවන් සඳහා සමහර විට අවශ්‍ය අය නැහැ. ඉංජිනේරුවන් නැහැ. ඒ ඒ අතන තියෙන අර අධ්‍යාපනයේ වැරද්ද. ඒ කියන්නේ අවශ්‍ය සුදුසු බුද්ධලා එතනට ස්ථානගත වෙලා නැහැ. තේර ඔබර්ගිය පුහුවට ඈ සහ වැටු වැටු තලවල විෂමතාවල් තියෙනවා. ඒකද එහෙම නැත්නම් අර යටට පුරෝණ එකද? නැ පුරුණ එක කොටසක් පමණයි පුරුණ එක කොටසකින් අපිට කියන්න බෑ මෙතෙන් දැන් මම කියන්නේ ඉංජිනේරුව අවශ්‍ය නැන්නේ ඉංජිනේරුව නැතිනම් ඒක කර්මාන්ත කරුණ කාර්මික සාමාන්‍ය කම් කරුණම් පුරවලා තින්නේ ඉංජිනේරුවට අවශ්‍ය කරන ඉංජිනේරු ඥාන නිර්මාණ වෙලා නැහැ නේද ඉංජිනේරුව ගන්න දැන් ඉඩ නැහැ ඒ කාඩර් එක පිරීලා කාඩර් එකේ ඕනවටත් වඩා තියෙනවා ඒ කියන්නේ ඉංජිනේරුවා ඉන්න ඕන තැන ඉන්න කම් කරුවේ එහෙම වෙන්න පුළුවන් ඒක තමයි අර දේශපාලන තමයි එතන උතන දේශපාලන එතන රාජ්‍ය පරිපාලනතර දිතිනවා සාමාන්‍යයෙන් අපි ගත්තාම ඔය හැම එකම දේශපාලයකට තනින් කරන බෑ ඩිෂන් ඔය මේක අවියෝජනීය රාජ්‍ය නිලධාරිය සහ දේශපාලිකය බැඳිලා ඉන්නේ ඒ වංචා දූෂණ වෙන එකේ ඉඳලා ඔය සේවක අතිරික්තය දැන් මම නම් මෙතුම දේශපාලකෙක්නේ මම යන රැකියාව ඉල්ලගෙන දැන් මම මේ සමාජයේ කුලකයක්නේ එතන මමත් මේකට සම්බන්ධයිනේ එතකොට දැන් මම පෞද්ගලික මමත් රාජ්‍ය සේවකෙන් අල්ලස් දෙනවයි මට වැඩ කරගන්න බැහැ නැත්තම් මේ මම ඒක කියන්න වෙනවා ඒ මම රේගුවට ගියත් දෙන්න වෙනවා දේශීය ආදායමකට ගියත් දෙන්න වෙනවා සමහරක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් දෙන්න මේ හොඳම උදාහරණයක් අපි මේ කියන සමාජවාදී කියන දේශපාලනය කරන බහුතරයක් ඔය විශ්වවිද්‍යාල වලින් කලා උපදි අරන් එලිට එනවා ඔවුන් රැකියා දියව් කියලා උද්ඝෝෂණය කරනවා එතකම්ම සමාජවාදී ගැන කතා කරනවා හැබැයි ඔවුන්ට රැකියා ලැබෙනවම සහ 40,000 50,000 10,000 දෙනවයි කියලා අපි රන්දිල් කුමසිංහ මහත්තයා චන්දිකා මැතිණිය එහෙම නැත්නම් හිටපු සීලම දේශපාලක රැකියා දුන්නනේ ඒ කොටස නිමිත් දැන් මේ අපි ඉන්න ස්තරේ නියෝජනය වෙන්නේ අපි අද යද්දි ගිහිල්ලා මහේෂ් ඔබ සහ මම ඩිල්ෂාන් ගිහිල්ලා රාජ්‍ය සේවකෙක් හම්බෙන්න යන්නේ ඒ ස්තරේ කොටස. ඒතර ඔය ස්තරේ කොටසක් නේද මේ සමාජය දැන් පෙළන්නේ. මෙන් දැන් මාසර 3කට ඉස්සලා පින්පඩි ගන්නවා අත්තමගෙනේ බොහෝම අමාරු නැකලවල මොකද අත්තම්මගේ මොකද්ද ගැටලුවක් තිබුණා දැන් ඔක මට ගන්න බෑ මේ තුන පහුණයි කියලා ගෙවන්නේ අත්තම්මට තව දවසක් එන්න කිව්වා දැන් ඒ හිටියේ සාමාන්‍යයෙන් අවුරුදු 40 කට තරුණ කාන්තාවක් දැන් ඔය අර කියන සමාජවාදී දේශපාලන කරපු මිනිස්සු මේ බහුතරයක් කොතන ඉන්නේ ඒ සමාජයේම කොටස තමන්ගම ස්තරේ පෙළනවා මම මෙතන කිව්වේ මුලටම එන්නේ මේ ආකල්පමේ ගැටලුවක් හදන්නේ එහෙම ආකල්පමේ ගැටලුව තියෙන පුද්ගලයන් තවදුරටත් රාජ්‍ය සේවයේ තියාගෙන ඉන්න ඕනද රාජ්‍ය සේවයේ බරක් නම් ඕනාවට වඩා වැඩි පිරිසක් රාජ්‍ය සේවයේ පිරිලා නම් අර මේ කිව්වා කියුණා වගේ කප්පාදු කළ යුතු නැද්ද නෑ මම හිතන්නේ කප්පාදු කිරීමට වඩා පළවෙනිම කරන්න ඕනේ රාජ්‍ය සේවයේ කුසලතා මේ සමීක්ෂණයක් සර්වේ එකක් කරන්න ඕනේ පළවෙනිම ඊට පස්සේ අපි කෙලින්ම ඡන්දය ලැබුණ හෝ නොලැබුණා මම මට ආත්ම විශ්වාසයක් තියෙන දිශල් මේක කියන්න මොකද මම මේ රට ආදරේ පුද්ගලෙක් මම වගේම තවත් තරුණ පිරිස ඉන්නවා මේ සංජල ඉන්නවා මේ පිරිස ඉන්නවා ආරින්දල ඉන්නවා මේ රට ආදරේ මිනිස්සු ඉන්නවා කටිය බලනවා මේ පරිවර්තනයක් කරන තරකට යන්න හැබැයි යන්න ඉතින් මේ ඡන්දෙත් ඕනේ ඒ නිසා සමාජලාර මේක කියන්නේ මම හිතන්නේ රාජ්‍ය සේවයේ ඉන්න අයගෙන් විතන් කරන්න පුළුවන් පිරිස් කවුද කියලා අපි හඳුනා ගන්නට ඕනේ එක පෙන්ෂන් ගියපු විශ්‍රාමිකයන්ට අපිට අත තියන්න බෑ ඒක යුක්ති සහගත නැහැ එතන මේ දිලශන් මේකේ රාජ්‍ය සේවකම රාජ්‍ය දෙපාර්තමේන්තු අකාර්යක්ෂම වගේම අධිකාරී වලට තමයි ගොඩක් වෙලාවට දේශපාලඥයෝ මේක පුරවන්නේ. දැන් මම මේ කියන එක අවාසහගත දෙයක් වුණත් මට බය නැහැ. රංගකිමිසක ජනාධිපතිතුමා ඉන්නවා
මේ රාජ්‍ය සේවයේ තිබෙන්න ඕනි අත්‍යවශ්‍යම කාරණා වලට කියලා. දැන් අපිට ගහනගෙන පුද්ගලීකරණය කියලා. ඔයක ඇවිල්ලා ලෝක ජාත්‍යන්තර මුල් අර මුදල යෝජනාවකට අනුකරණ දෙයක් නෙමෙයිද? නෑ හරි 2001 මම මේකට කියන 2001 අපේ ආණ්ඩු තියෙන කාලේ හරිද? රංගන ක්‍රමසේ මහත්මයාට වැඩිපුරම මිනිස්සු පාක්ෂික චෝදනා කරේ රස්සා දුන්නේ කියලා. බොරන් හොයලා බලන්න. ඒ කියන්නේ දත්තක්ද හොයලා බැලුවොත් අපි 2005 අපිට ආණ්ඩු නැතිදී අපිට තිබ්බේ 107යි ඊට පස්සේ 117 බවට පත් වුණා. අනිත් එක දැන් මේ රාජ්‍ය සේවයේ එකක් තමයි මං කිව්වා මේ මේක අපි බලලා විතන් කරන්න ඕනි යම් පිරිසක් ඉන්නවා එක්ක රට යවන්න ඕනි මොනවා හරි ළමයිට එන්කරේජ්මන්ට් එකක් දීලා ට්‍රේනින්ග් එකක් දීලා මේක යවන්න ඕනි. ඔබ හොඳ කතාවක් කිව්වා හරිද? දැන් ජනතාවටත් වගකීමක් තියෙනවා තමන්ගේ මේ පොඩි දරුවා නැත්තම් තරුණ ළමයාව මේ පොඩි පොඩි පඩියකට රාජ්‍ය සේවයට යවන්න යොමු නොකරන. දැන් මම කියන්නේ දැන් මට මං ගාවට එනවා නම් විශ්වවිද්‍යාලයක් ගියොත් මම පළවෙනිම කරන්න හරිද පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් කතා කරලා බලන්නට ඉංග්‍රීසි පුළුවන්ද කියලා. ඉතින් ඒ ළමයාට ඉංග්‍රීසි පුළුවන්. අනේ හැකියාවකුත් තියෙනවා. රුපියල් 25000ක 20000 26000ක රජයේ රස්සාවට එන පොරකනවා. ඉතින් මං කියන්නේ ඒ වැඩේ කරන්න එපා. ඔයා තව චුට්ටක් ඉගෙනගෙන මෙන්න මේ වගේ රස්සාවකට දැන් බලන්න මේ මේ පුද්ගලික අංශ ඕනතරම් රැකියා තියෙනවනේ. අර මෙතන මානසිකත්වයක් දාලා තියෙනවා. රජයේ සේවයට ගියොත් කාටවත් බය වෙන්න ඕනේ නැහැ. කවුරුත් මාව අස් කරන්නේ නැහැ. දැන් එහෙම එකක් තියෙනවා. දැන්